බත දත්ලය සක ඩු ෝගක සදහාවන තිීමනාව හලට සංධතුි ටය සම්පූර්ණ වෙලා විනාඩි කළලා කාලයක් කැඹින ආරගනි බම සුති දරු ූලස්සන මන්තීටුමනි අද පරිසර මාත්‍යන්සේ බිළිබඳ සාකච්ඡාවෙන වශීර්ෂයේදී මදන ලංකාව සතුවතියෙන ප්‍රධාන හැකයාාවන් ලංකාවට ස්වභානිකව ලැබිල තියෙන විශේෂ වරපසාදයක් තමයි අපේ මේ ජෛව විවිධත්වය මේ පරිසර සාජක එකිනැකට වෙනස්ව පැ කීපේකං මුළු ලංකාව පුරාම විවිධ දේශගුණද කලාප මේ පුංචි රට තුළ පිහිට අතිබීම නමදධන අපේ රටේ තියෙන සුවිශේෂී බාාවයක් මේ ලොක කතා කරන්න ලොකුවට සලසුම් හදන මෑ කිසිම කැනෙක් අපට පේනෙන්නේ නැහැ. අපට මේ පරිසර විවිධත්වය තුළ මේ තියන දේශකුණක කලාප තුළ මේ තියන විෂමතා ලක්ෂණ තුළ ඒ විවිධාංගයි කරණය ට පරිසර පද්ධති තුළින් අපි මෙසි ප්‍රයෝජනයක් ගන්නවාද කියන කාරන්න. අපේ රට දියුණු කරන්න තියෙන ප්‍රධානම මාර්ගයක් තමයි සංචාරක ව්‍යාපාරය. එතකොට ඒ සංචාරක ව්‍යාපාරයට ස්වභාවිකම අපි නැබිල තියම ඒ පරිසර පද්ධතිය දේශකුණක කලාප ඒ ජයිව විවිධත්වයන් අපි නිසාාකාරයෙන් ප්‍ර ඉන්ගනයට මේවනකරුත් ගන්න නැති ගැන අපි විශේෂෙන් අපි කනගාටට පත්වෙනෝ. ඉතින් එන්සා අපි මේ පිළිබන්ධව අවධානය යොමු කරන්න කියන කාරණය රන්තරය අපි කියන්න ඕන. එතකොට අපේ සමගි ජන බලවේගේ. අපි හරිත පක්ෂයක් මෙරටේ කෘෂිකර්මය පරිසරය ගහකොල සතා සවපාව ස්වබාදහම මේ සියල්ල ගරුකරගෙන යන හරිත පක්ෂයක් හැටියට. සමගි ජන බලවේගේ නිරන්තරයම පරිසරය පිළිබඳ විශේෂය ඇවදානයක් යොමු කරන පක්ෂයක් අපේ නායකයක් පරිසරේත බෙහෙවින්ම ආදර කරන නායකේ කැටියට අප මේ පරිසරයට ආදරී. මේ අ ආණ්ඩු පක්ෂය වගේ නම් ආණ්ඩුපක්ෂයේ නම් වෙලා තියෙන්නේ වැලිකපන මැටිකපන බොරලු කපන ඒ පරිසරයේ විනාශ කරන ආණ්ඩු පක්ෂයක් ඉන්න රටක පරිසරයේ ආරක්ෂා කරන පරිසරයට ආදරය කරන විපක්ෂයක් ඉන්න රටක් හැටර් තමයි අද අපිට අපේ විපක්ෂය අප නම් කරන්න පුළුවන් වෙලා තින් එතකොට අපි දකිනෝ. දැ පහුගේ කාලේ අර එක්ස්පස් ෆර් නෞකාව අපේ රටේ පරිස පද්ධතියයට මුහදු කලාපරට මුහදු පද්ධතියට විශාල හානයක් සිද්ධ වුණනෑ. ඒ හානිිය වෙනුවෙන් ඒ අපට අයවිය යුතු ඒ වන්දීන් පිළිබඳව කිසිම හැමතිස්සේම ඒවා යටගහන්න බලධාරයෙන් උත්්‍රහ කරමින් ඒ ඒ ඒවට අපිට වන්දි ලබාගන්න ඒ කටයුතු අමි පරක්කුපුලා. තවමත් ඒ වෙච්ච පරිසර හා හානිිය. ඒ මූදුබඩේ ඒ තිබික්ක කොරල් පරවලින් පටන්ගත්තාම මූදු ජීවින්ගේෙට් පටන්ගත්තාම සියල්ලන්ට වෙච්ච පරිසර හානය මිල කළ නොහැකි. ඒවැඩුවෙන් අපි තවම ක්‍රියාමාරු ගරගනත් අර ගනිමින් ඉන්න අර ගනිමින් ඉන්නවා කිය කිවට අපිට ඒ සඳහා අවශ්‍යවන මෙසි වන්දිය ලැබිල නෑ කියන එකත් මේ අවස්ථාව ජැබි මත කරන්න ඕනේ. පකට අපේ රටේ අපි දන්න දැන් වනාලි. බල ලක ප්‍රශ්නයක් තියෙනවා හැමදාම කතා කරනවා හැබැයි විසඳමක් නෑ කොට රිගව් දනුලයෙන්ු වල්ලූරෝ ඒගේ සත්තුන්ගේ මේ කෘෂිකාර්මාන්තයයට ගොවියන්ට සිද්ධව වෙන හානිගන නිරන්තරයෙන්ම කතා කරනවා සිද්ධ වෙන දෙයක් නෑ ඒ සත්තු ජීවත්වෙන්න ගොවියන්ගේ ගොවිතන් ආරක්ෂා වෙන්නත් වැඩපිළිවෙලක් මොන ආකාරයක හරි සකස් කළ යුතුය කියන කාර්ණෙ මේ අවස්ථාවදැි මතක් කරනමු. එකට එකකම අපි කියන්න ඕනේ දැම්ම ඉතාමොත්ම සාහසික. තිරිසං ගාතන කරමයක් මේ හක්ක පටස්. හක්ක පටස් කියන අර ගංවොල ඔතන ඒ වැඩිබේත් එක්ක දාලා ඔතන ඒ හක්කපට ස්ොලින් මමද ඊය පෙේදත් දක්කා සමාජ ජාලාවල හකප ා කට සම්පූර්ණය විනාශයලා ඒ අලියගේ මොකේ විනාශයලා දිින සති මාසගනන් නිරහාරෝ කණ්ඩබැරුව අතිික දුකක් විිඳරලා අපේ අලි සමානහාලි සම්පත මියදනවා මේ අවස්ථායිම කියන්නට ඕනේ මගේ ගෙදර හිටපු බල්ල. මගේ ගෙදර හිට බල්ලත් මීට සතිතුනොකට ඉස්රේලා අර වල්ලූරන්නුවෙන් කවුරුහරි වෙනත් වඩමක තීරදි පිච්ච හකපට සයක්කාලා අපේ ගෙදර හිටපු මාසය කොලාාක හෘරතලා අපේ ගෙතර හිටපු බල්ල මරණයට පත් වුණවා. ඉ මේවා මහිතන්න මෙවා න්‍යාමනය වෙන්න න මෙවා ආරක්ෂක අන්සලනත් මෙවා මේ සඳහා අවශ්‍යල ක්‍රියාමාර්ගවලට යන්න ඕනේ මොකද මේවා සාහසික මරුණ. එක ඇන සත්තුන් නිරන්තරෙම දුක්විඳල මැරණ ඒ ක්‍රියාදාමයන් වලින් පුළන්තරන් අපි සතුන් ආරක්ෂා කරගන්න ඕන කියන කාරණෙත් මේ අවස්ථාවේ දපි කියලු. ොන ඒකම යි මතක් කරන්නට අර මධ්‍ය පරිසර අධිකාරිය. ඒ ගනත් කියන්න නනිදන්න වැටයි නිියරයි ගොයන්කාවනම් ඒ යන මොහද කතාව කියර තියෙනවා. දගම්ේ පෙේ දැව මධ්‍ය පරිසර ධකාරය ඉටම සභාපතිවරයා සූබන් ස් පතිනකි රුපියල් කෝටියක අල්ලසක් කරගන වැඩ වරද්දගන සිර දනුවන් විඳ පැටි අපි දැක්. ඉති මම කියන්න දැ මේ පරිසරේ රකින්න ඉන්න ආරක්ෂකයුම්. ඒ පරිසර පාලුවන් එක එක වෙලා පරිසරය විනාස කරන්න කටයුතු කරනවාන. මත්ත පරිසරධිකාරය තරක් නෙවයි. මේක මුළු රටේම තියන ප්‍රශ්නයක් මේ පිළි බඳවන් මේ සභාවය සහ වගකීම් සහිත බලධාරීගේ අවධානය යොමුවෙනවනම් හොඳයි කියන කතාව මේ අවස්ථාවද අප ඉතාමත්ම කෙටියෙන් අපි කියන්නට ෝඩෙන්. ඇති ඒක්කම දරු මූලාසේ මන්තයතුමනි අද මම හිතන අද විශේෂ දවසක් විශේෂ දවසක් වගේ ලැජ් හිතර දවස. ොොද ජනාාධිපති වරයාගේ රණනිල්ලේට්‍රපසිංහ ජනාාධිපති තුමාගේ කොන්ද හිතියන හයිිය පෙන්න්න පු දවසක්කැට ීර්තමා අද වාර්තාාවන්නේ. ජනාධපය තුමා පිළිබඳව කතාගරපු ක්‍රිකට් පාලක මණන්නලේ දූෂණයන් ගැන කතාගරපුසාගල රත්නායක මහත්තයක් යැන කතා කරපු රොෂාන් රණසිංහ කියන පොහොට්ටුවට චන් දෙෙදුුන්. ොන්නනුවේ පොහොටුවට චන්ද න්න පොදු පරමුණට චන්දතුන්න. ඒ ජනතාව ආශරවාදයෙන් පාර්ලිමේන්තුටපු රාන්රണ සිංහ කැපිෙන තැමතිෝරයා. එක්සජාතික පක්ෂේ ජාති කල ස්තුුවෙන් ්‍යන පාර්ලිමේන්තටවිල්ලා ජනාධපචරෑබට පත්තල. රනිල්ලිටටම සිංහ කියන එක්සජාතිය පක්ෂයේ ජාති කලා ස්තුුවෙන් පාර්ලිමේන්තුට ඉල් ජනාතිිපචරයාබාට පත්ච, රනිල්ලින සිංහ. ශ්‍රීමත් ජනාජපයතුමාගේ පෑම් පාරෙන් එක ලෙව්මකින් අද රෝෂාන්රට සිංහ කියන ක්‍රීඩා ඇමතයවරයාද ගෙදර ඇව මේ අවස්වරදි. මහිදර් මේකා අපී ලැජ්ජහිතෙන්න්න ඕන රණය. පො දැන් අද මුළු රටේම තියන්නේ මේරට දෂිතයි මේරත වැඩිතුර ගූරමෙන්න්න පාකාරයෝ අල්ලස්ථාරයෝ මේ ආර්ථිකය විනාසලා මේ පාර්ලිමේන්තුව ඉන්න දේශපාලක මේ ආර්ථිකය විනාශකලා ඕරගන් කලා. බංකොලොත් කළලා ඒම තියක්තමා අදම මුළු රටේමතියන් රටේ විත රක්න මේ ලෝකම ලෝකය ගත්තාම අ උගන්ඩාව ඉඩියමිල්ල ඒ උගන්ඩාව සූරාගන කාලා ඉඩියමිල්ල දනවත් වුණා වගේ රාජ පක්සල ඇතුළු ඒ කණ්ායම් මේ රට සූරගන කාලා දූෂණය කරපු අන්ත දෂිතරට හැජර්තමයි ශ්‍රී ංකාව දිහා බලන් රණලිකල්සි ජනාජපයිතුමා ලෝකයට හිලා කියන්න. ශ්‍රී ලංකාව දූෂිත රටක් ම ආාවේ ඒ දූෂණය නැති කරන්නේ දෂණයන් නවත්තන්න වර්දරය කරන්න මමාතුමරට විඩි දේක කාලෙත්තියෝ. ජනාාජප පයත්තුමා ලෝකයට ිහිල කියන්නෙත් මේ දෂනයට විරුද්ධෝම වැටබඳදිනවා දූෂණය කරන්න නිදන්නෙනෑ. මම සම්පර්ණය මේ දූෂණයට විරුද්ධය කියෙම නපත්තුමා ලෝකයට ගිහිල කියන්න. ලෝකයට ජීල කියන අවිතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ අන පනත් කියයනවා දූෂණ විරෝධී පනත. සම්ූර්රෙන් දෂනයට මීටි පස්සය පිට කියන්න නෑ වැට පංඳිලෝ එම තමයි ජනාපයතුමා ලෝකට ගහිල්ල කියන්නෙත් අපේ රටේ කියන්න පාලිමේන්තුේ යන පන්‍යයන්න හැබැයි එහෙම කියන ජනාධපයත්තුමා. මේ දූෂණයට විරුද්ධ කතා කරපු. ක්‍රිකට පාලක මණඩලේ ඉහවා දූෂණනයට විරද්ධ හඩක් නකපු. එතකොට ඒ රෝෂාන් රණසිංහ කියන ගැමිට ඇැමතිෝරයා. අද හවස්වරුවේ එක පෑම් පාරෙන් ගෙදරයානවා. ම තන්න මේක අපී ආඩම්බර වෙඩ ඕන කතාවක්වත් ජන රනිල්ලිකම සිහම හත්චගේ කොන්ද පන්න ගැන අපි ගහැන්න ඕන කතාවක්වත් නෙවී. මේක ලැජ හිතෙන් ඕන කාරණය මේක පේෙන්න රනිලිම සිහමත්තය ොඳද නේ වනේක් රණෙල්ලිකම් සික ජනාල්පතුබයි කොද නෙවේ මේ කටයුත්තෙන් පෙන්නේ වෙනේ එකක් පේන්නේ ඒ මබෙද කියන්න නෑ එතකොටසා එතකොට රෝෂාන් රණසිංහ ඇමචවර අධහනෝසාහල රත්මයක්ක යන්න කවුද එයට මොනවද කරන්න පුලුව. එසා මම කියනවා වශාන් රසිංහ ඇමති තුමෝ තමුන්නාාසේ ආ්ු පක්ෂේ වෙනෙන් බ්හම බරපතල විදිර කටඩයක ඇති කෙනනෙ. ඔයි පොළොන්න්නරුවේ මනිස්සූ තමුන්නාාසර චන්දදුන්නේ රණලික සිංහ වාහත්‍යාව එපා කියන තමයි තමමුන් ාසර චන්දදුන්නේ. ඔය පොළොන්න්නරුව මිනිස්සූ ්‍රරාජ පක්සල වෙනුවෙන් තමයි චන්දදුන්නේ. එතවට ොෂාන්රන්න සිංහ ඇතුම රාජපක්සලඇෙන්තමා කඩේද. රාජපක්සල එෙන්තමා පෙනහි. ඔන දැන් රෝෂාන්ර ඇමතිට පයිංගාන කොට දොට්ටදා. රෝාන්රණ සිංහෝ බේලගන්ඩ අද රාජ පක්සල නෑ රෝෂාන්රණ සිහ ඇමතිවරයා නාමල් රාජක් මන්තීවරයා මන්තීවරයක් මෙම කිව්වා කඩලෙක්නම සිංහ කියල කියන්න සර්පයක් බලාගනයි කියලා රනාමල් රාජක් රෝෂාන්රණ සිංහත්තක කියපු කතාවක් කියකොට. නාම රාජ පක්ෂලටලලා නෑ නෑ නෑනෑ ම හෙදයක්කිඉවර කියලා නාම රාජ පක්සත් රෝෂාන් රණ සිංහ මගාරිනවා. එතකොට රාජපක්ෂල වෙනුවෙන් කඩය කියිය රෝෂාන් රණසිංහට මේ පත්ත කඩලා හම ජනතාව ප්‍රක්ෂේප කර රණනිල්ලෙක්්‍රම සිංහ හත්්‍යය ගහනකොට. අ සාකල රත්මායක මහත්තයක්ගේ බලය පෙන්න්න නොකොට ශමි සිල්ලලගේ බලය පෙන්නනකොට රනිල්ලිම් සිංහ ජනාජපතියෝරගේ කොන්ද පෙන්න්න නකොට रोන් ර සිංහ බරගන්ඩ අද भाාප්ේ පාන नेවෙන්තු තුළවත් में රටේවත් රාජ පක්සලත් නැෑගම කාරණය තමයි මෙතලින් ඔප්වෙන්. ඒසා අපි කියනෝ मेරතේ रोාන් රජ සිංහලට විතුරන් නෙව मेරට ඉන් සමස් ජනතාවට ඒ හැට නම ලක්ෂ ජනතාවට ඒ ජනතාවගේ දැවෙන කුසකින්ම පීඩනය දරිදලතාාවේ විරකාව නැතිබැරිගමඉහ වහාගිය ජියෝන විියදම මේකිසිම දෙයක් බේරගඩ රජ පක්සල ය න්නේෙනෑ. ්‍රම සිංහ හත්්‍යය රණලෙකම සිංහ මහත්්‍යයට ේවල් කරන්න කරන්න රනිි ක්‍රම සිංහ මහත්්‍යයට ඕනවිදිියකට ඕන දෙයක් කරන්න. හද ராය පක්සලා රනිලෙක්්‍රම සිංහට කඩුව ලා යොරයි. කඩුව තු ම කඩුවදුන්න වැද වැතිරජචරුවන්ට කඩුව දුන්නේ. දැන් අද ජනතාව ඒ හැටනම ලක්ෂ යකතු වෙලා දුන්න කඩුව දැං අද වන ර ෙක්්‍රම සිංහ නනාධීපති . ඒ කඩුව වන කොට. ඒහටනම ලක්ෂයක් වනුවේ කඩය කියිය ප්‍රෂාණන සිංහලගේ බෙලිපනකොට. ර්‍රෂාණට සිංහලගේ තතපයි කපනොට කැබින ටැමතිකන් ගලෝනකොට රාජවක්සල නියනයි. නාම රාජවක්සල බොහෝම බයාදුව සෝජ කීකරු ගෝලය ෝගේ නෑනෑ මනක් හමක කියවර මනන් හමකිවට මොන තරන් නිවටකම රු මතරිි ර කාල ඕ ලයජවරයි. කාලේ රජගේම මගේ වගේ කාේ. මේ කතා පොත්තන්න මගේ කාලය යරෙන වගේම රෙලිටනම සිංහ මහත්තෑගේ ඇතුළු රාජමක්ෂලාගේ කාලයයක්ත් ඉවරවෙලා තියන බෞව ප්‍රකාශ කරමෙන් මගේ වච ස්වල් ප වසම් කරන.